දිවිතුරා බලන අපි දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ ඊෂට ඉපදෙන කලින් ඉඳලම අසාධාරණකම් කරන්න අගස්ති පසුබට උනේ නැහැ මුලින්ම සමාධිව දාලා ගියේ ඊෂත් බඩට આવට පස්සේ ඉතින් අදටත් අගස්ති විශ්වාස කරන්නේ නැහැ සමාධි තමන් නිසා රවටුණා කියලා අගස්ති හිතන්නේ සමාධි තමන්න රවට්ටලා දාලා කියලා ඉතින් තරුපිති සමාධිට ආදරය කරනවා ඇති ඒ දෙන්න එකතු වෙලා ඇති ඔන්න ඔහොම හිතන නිසා තමයි අගස්ති නුවර එළියේ පවා ඇතැරලා යන්න සිද්ධ කරගත්තේ. ඉතින් මේ වෙනකොටත් අගස්ති ටිකක්වත් කැමති නැහැ නුවර එළියට යන්නවත් අඩුම තරමේ. හැබැයි තරුපිති හැම වෙලාවෙම සමාධිය සහ ඊෂව ආරක්ෂා කළා. ඊෂ කියන්නේ තමන්ගේම දරුවෙක් විදියට තමයි හිතුවේ. තරුපිති කවදාවත් ඊෂට කරදරයක් වෙන දෙන්නේ නැහැ. හැමතැනීම බේරගත්තා මිසක්. ඉතින් නමුත් අගස්ති ගැන දැනගත්තට පස්සේ ඉඳන් නීෂටවත් සමාධිටවත් නිදහසක් තිබුණේ නැහැ. තරුපතිටත් එහෙමයි. මොකද තරුපති දැනන් හිටිය අගස්ති නිසා ඊෂට දුකක් ඇති වෙයි කියලා. ඉතින් දැන් ඊෂ අගස්ති ඉස්සරහට ගිහින් ඉවරයි. හැබැයි ඒ ගිය දවසින්දම ඊෂට උනේ තමන්ගේ තාත්තා එපා වුණ එක විතරමයි. හැබැයි ඉතින් අගස්ති දන්නේ නැහැ මේ මගේ දුව කියන එක ඉන්නේ. හැබැයි ඉතින් එහෙම නොදැන හරි අගස්ති මෙහෙම දක්ෂයෙක්ව කපල දාන එක වැරදි. වැඩක්. ඉතින් ඇත්තටම දැන් මේ අවස්ථාවේ ඊෂ ඉන්න අවදානමක. මොකද වින්ඩි හෝ අගස්ති මේ ගායනයට විරුද්ධ වුණොත් ගෙදර යන්න වෙනවා ඊෂට. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය ටිකේම අපි දැක්ක වින්ඩි හිටිය අගස්ති ගැන සැකෙන්. වින්ඩිට ගිය වටේ අගස්ති තමන්න නෝන්ඩි කරපු එක ඒ මතකයක් තියෙනවා. ඒ විදියටම වින්ඩි සාමාන්‍යයෙන් තීරණ ගන්න තමන්ගේ වාසියට. ඉතින් ඊෂට වෝට් නොකරන නිසා වින්ඩිට තමන්ගේ වැඩ පවා අහිමි වුණා. ඉතින් තමන්ගේ වැඩ නැති වෙනවට තමන්ගේ තැන අහුර ගන්න වින්ඩි ආස නැහැ. අන්න ඒ නිසා වින්ඩි මේ වතාවේ නම් ඉතින් තීරණයක් ගනී කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි ඊෂට ඉදිරියට යන වෝට් කරන එක. අන්න එහෙම කළොත් වින්ඩිට අනාගතයක් තියෙනවා කියලා වින්ඩි තීරණය කරනවා. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ නැති වෙන එක. තමන් හදාගත්ත රූපය අගස්ති නිසාවත් නැති කරගන්න වින්ඩි ආස වෙන එකක් නැති වෙයි. මොකද මේ වෙනකොට අගස්ති ගැන විශ්වාසයක් තියාගන්න වින්ඩිට බැහැ. අගස්තිට දරුවෙක් ඇති කියන මානසිකත්වයේ තමයි වින්ඩි ඉන්නේ මේ වෙනකොට අර සාස්තරය ඇහුවට පස්සේ. ඉතින් අගස්ති වින්ඩි ભેදේ නිසා ඊෂට ඉස්සරහට යන ලැබෙනවා කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඊෂ ඉදිරියට එනකොට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඊෂ ගැන දැන් අවංක හැඟීම කමෙන්ට් එකක් විදියට අපිට කියලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම දිවිතුරා ගොඩක් ආසාවෙන් බලන ඔයාට ඉදිරියට වෙන දේවල් දැනගන්න තරුවහට සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.